ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙනවා මේ කොඩි වින හූනියම් ආදී දේවල් වලට ලක් වෙලා කෙනෙක් මිය ගියාම එම බන්ධන වලට අසු වෙලා අමනුෂ්‍යයින් වශයෙන් සිටිනවාද කියලා යහන්නේ වලට මොකද යන්න බැරුව කොටු වෙලා ඒ විදිහට එහෙනම් මේ අය එයින් මුදවන්න මොනවද කරන්න පුළුවන් කියලා මේ ප්‍රශ්නයක් අහනවා මෙහෙම දෙයක් තියෙනවා මේ ගුප්ත ලෝකේ නැතුවත් නෙමෙයි හැබැයි ඒක තියෙන්නේ කර්ම වේගයක් විඳවන්නම තියෙනවා නම් තමයි යම් කිසි මිනිස්සු අත්බැවක ඉන්නකොට ඒ ගුප්ත විද්‍යා කියන ඒවා තියෙනවා ක්‍රමයක් පිටින් පේන මේ මස්ලේකයි නෙමෙයි ඒවෙන් කම්පණය කරන්නේ හොල්ලන්නේ විවිධාකාර බේදයන්ට පත් කරන්නේ කර්ම චිත්ත කියන දෙකෙන් හටගත්ත කායිකත්වයක් තියෙනවා සූක්ෂම කායිකත්වයක් ඔය මන්ත්‍ර සිද්ධි ආදී දේවල් අරගෙන අනුන්ට වින කරන හෙන ගහපන් කියන වචනයක් හරි කිව්වත් ඒ කියන ඒවා ඒවා මුල් කරගෙන ඇතිනෝ අන්නර කියන ශාප කරන මානසිකත්වයේදී චිත්ත කිරණක් එයාගෙන ඒවා විහිදෙනවා සමහරලාට යම්කිසි ආකාරයෙන් අක්ෂර ශාස්ත්‍ර දන්න ඒ ශාස්ත්‍ර විද්‍යාවලින් හදනවා ඒවෙන් බැඳෙන හිර වෙන විදිහට අක්ෂර ගණ පිහිටෝලා මන්තර කියලා જાතිය. එවන් ලෝකවල ඉන්නවනම් යම් කිසි විදියක දුෂ්ට අමනුෂ්‍ය ආදී කොට්ටාස. ඒ අය ගින්නල ඇදලා. ඒ අය අතර මානසිකත්වය ඇති පුද්ගලින්ගේ ශරීරයේ තිබෙන අර සූක්ෂම කාන්දම් ශරීර ස්වභාවයට බඳිලා හිර කරනවා. එහෙම ක්‍රමයක් තියෙනවා ඒක පේන්නේ නැහැ භෞතික ලෝකේ. එහෙම වුණොත් මොකද වෙන්නේ කර්ම ශක්තියේ සුකුලක් දුන්නා වෙනවා බාහිර ලෝකෙින් උපස්තම්භක කර්ම උපපීලක පෙරඬ බලනවා අන්න ඒවට ආධාරයක් එනවා අර බාහිර ලෝකේ ওই අන්තර මන්ත්‍ර ශාස්ත්‍ර ධර්ම එමත් පුද්ගලියෝ කරගෙන අනවින දේවල් ඒ වගේම සමහර ඒවා තියෙනවා අපි හිතන්නේ නැතුව අපේ වාසියට අනුන්ට අවැඩ කරනවා සමහරටි අපි කරන අවැඩ නිසා ප්‍රතිඵල වශයෙන් කෙනෙක්ගේ රස්සා නැති වෙන්න පුළුවන් අතපය කැඩෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන් විවිධ ලෙඩ රෝගාබාධයන්ට ලක් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් අපි විසින් කරුවොත් එහෙම සමහරටි බුද්ධලයා හෝ ඒ බුද්ධලයාගේ ළඟම ඉන්න මව්වරු පියවරු මේ ආදී වශයෙන් ඥාතීන් භාර්යාව දරුවෝ සාප කරනවා මහා හයියෙන් හරි වේදනාවකින් මව් සාප කරන්න පුළුවන් මට හිටිය එක පුතයි මේකට මේ පුතාට කරපු අසාධාරණේට එන හතම ගහන්න ඕනේ මේ කරපු වුණු කියලා මෙහෙම පපු අත ගහගෙන සාප කරනවා මොනවා හරි කරදරයක් වලොත් වෙන දෙයක් වෙයි කියන්නේ අන්න එහෙම කරුවොත් එහෙම දෙල්ලන් නෙමෙයි අර කොඩි විනට වැඩි වේගෙන් දුවනවායි ශක්තිය දුවලා හිටන් අර කරපු අපරාධ කරුවන්ට ඇසුරේ පිහිටනවා ඔහුගේ ශක්තිය දුබල වෙන වෙලාවක් එනවා ඒ වෙලාවට අර ශක්තිය බදා ගන්නවා ගිහිල්ලා සාප ශක්තිය ඔකට වදින්න ඕනේ හෙන ගහන්න ඕනේ ලේ බලය යන්න ඕනේ කරපු අවාරුවට ඔකගේ අතපය කැඩෙන්න ඕනේ මෙහෙම කියනකොට අර ශක්ති විශේෂ ගිහිල්ලා පිහිටනවා අර මන්ත්‍ර වාගෙම තමයි හැබැයි සෙල්ලම් නෙමෙයි තමන් කරපු එකේ විපාක වශයෙන් එන්න රුකුලක් දුන්නොත් ඒක ඉක්මන් කළා වාක්‍යයක් එන්න හේතුවකුත් වෙනවා කරපු දෙයට තමන් කළ කර්මයේ විපාකේ ආසන්නව ළඟ ළඟ මැදලා එනවා ඒ වගේ දේවල් දී උපස්තම්භක ලැබලා ඒ වෙලාවටත් මොකද වෙන්නේ ටික කාලයක් යනකොට ඒකයි ඇසුරු කරගෙන තිබෙන ඒකේ කොපියක් වශයෙන් තියෙන මේ මස්ලේකය ඒකෙන් පෙන්නපු ස්වභාවයට එනවා සමහරලාට ඉස්සෙල්ලා පීකා වෙනවා අර සූක්ෂම කායිකත්වේ ඒක පේන්නේ දවසක් වෙන එක නම් පේනවා සමහරලාට ඒකේ කොන්දේ එක දෙනක ගෙඩියක් එන්න පුළුවන් මොළේ ගෙඩියක් එන්න පුළුවන් එහෙම දේවල් තියෙනවා සමහර වෙලාවට අපි දැකපුවා පෙන්න පුවා තියෙනවා එහෙම වත්තා එම පාතක මහත්තයෙක් මන් දන්නවා දැන් ඉදින් හිටියා
ඒ කියන්න සුසුත් නැහැ. මුතුමාට සමහරලාට අතීතයේ තිබුණා දුක ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථා වලට නොකියත් බෑ. ඒ මව් කෙනෙකුට දුකක් ඇති වෙන්න කරදරයක් වෙනවාට කියනවා නෙමෙයි. සිද්ධ වුණ දෙයක්. ඇහැක අමාරුවක් තිබුණා. මේ තිබිච්ච ඇහැ අමාරුව නිසා ඇහැ ළඟ පොඩි ඉන්නෙක් වාගේ ඇවිදිලා කල් ගිහිල්ලා ඒ ඇහැ නාක් වුණා. ඊට පස්සේ දවසක් දා මම යොමු කරලා බැලුව අවස්ථාවක් තිබුණා. මට පේනවා ඇහැ ඇතුලේ කර්මජ පණු පිරිමකෙක්වත් නැහැ. ඒ උතාරට මම කිව්වා මෙන්න මෙහෙම දෙයක් නම් මට පේනවා කොහොමත් හරි පරිස්සම් කරගන්න දෙ සතුන්ගෙන් කියලා මැසංගෙන් එහෙම පරිස්සම් කරන්න දෙයක් නැහැ බලනකොට පණුව හැදිච්ච හැටි දන්නේ නැහැ ඇහි කැක්කුම හැදිලා ඉස්පිරිතාලේ ගිහින් බලනකොට ඇහැ ඇතුලේ පණුව ඇහැ ගලවන්න සිද්ධ වුණ අහක් කරලා සුද්ධ කරලාම දැම්මා एक हेतु मान देख रखी हुआ फिर आदव्यावक ये खराटी सूर्या कि नहीं सटान का आमी ये क्रमे आती मैंने कौरहारी हटनुट आते हेम एल कर हरिये एंगली देखा दिख कर लिख रहा आई नो एक कह कर आई नो ये सटान क्रमी हैटी ඉසර දෙවිච ක්‍රමය මේ මව් ඒ කාලයක අන්න එහෙම සටන්කාමී ස්ත්‍රියක් වෙලා හිටිය කාලය හතුරු තැනැත්තියෙකුට එක ඇහැකට ඇන්නා ඇහැ කන වෙන්න එදා කරපු කර්ම වේගයයි මේ විදිහට ඇවිදිල්ලද ඔහොම පල දෙන්නේ කියලා මේ විස්තරය ආව සමාධියට ඉතින් ඒ පුතා මොකද කරන්නේ අම්මට ගිහින් කිව්වා ඔන්න කතාවද මං කාගේවත් ඇස්වලට අයිනේ නෑ නෑ දැන් නෙමෙයි ඉස්සර වෙච්ච එක ඉස්සර තියා කොයි කාලෙකට උහුම් බැලුවා මං කරන්නේ අම්මා හැම කතාවක් කිව්වා ඒ දවස්වල අර ජීවි ප්‍රශ්න දින කාලේ ගෙවල් වල ඇතුලේ ඉඳලා හිටන් ජනේලයක් හැරලා අයිඩෙන්ටි කාඩ් එකතු කරන් දිනවා මේ සිද්ධිය කින්නර කිව්වා मगे आईटी खाडे गिरी अंडा हो जाने लरला चुग गाल हटाई नो की मंगे कह दिल की वा ससल सी बिच गति है मतविला आई नैटी खता वहा हटी की है इन्हें ससल वरुद्ध समाज की है नहीं मेयाद बैवे हटाई दे हिमक्रम दर के नहीं किए ने हिम सराक्रम वृद्ध कर माऊ के नहीं मई अन्य कहे माऊ की हिम दीवाल खैर की लाई नैटी हुए संसारगत तमन के आया पता कलो ये कर्म वेगिया कर तमन एनो यो विधि सिद्धवेनो अभी नोहित विधि हेट समहर लाठी साप कर साप हेतु तीयनो किनकूट किने की हम अपराध या कलो ये सापे लबंड हेतु कार कीनो अन्न ही में विलावट ඒ සාපේ ලබනවා සමහරට මව් ඉන්නවා එක දරුවෙක් හෝ ඉන්නවා සලකන්න කොයි කාලෙකද හරි මොන හරි ආපදාවක් කරනවා ඒ දරුවාට මරලා දානවා අර මව් මොකද කරන්නේ පපුවට අතින් ගහ ගන්නවා දැවෙනවා පෙරලෙනවා සාප කරනවා එන හතම ගහන්න ඕනේ මගේ දරුවාට කරදර කරපු එකට ඕක කරන්න යහතින් ඉඳ හම්බ වෙන්න එපා මේ මහ පොළවේ පය ගහලා ඉන්න හම්බෙන්න නම් එපා දෙයියනේ දෙයි හාමුදුර කියලා හැන ඔහොම කිය කියනවා මහා ශෝක සංවේගයෙන් පිට කරලා වචන මාත්‍රයක් මාත්‍රයක් ගානේ මහා ගින්දරක් විතේනවා වගේ විෂ ශක්තියක් විහිදෙනවා ඒ ශක්තිය ගිහිල්ලා අර සාප කරපු පුද්ගලයා කියන්නේ අ දරුවා දරුවාට ගහපු මරපු පුද්ගලයාට ඒ ගිහින් පිටනවා අපි නොපෙන්නේ පැත්තා මින්න මේ වෙලාවට සමහර ලාට ගෙවල් දොරවල් වල ඉන්න බැරුව යනවා පිස්සු හැදෙනවා
කිව්වට කරන්න දෙයක් නැහැ නෝ කියා බෑ දැන් ඔය මේ කාලේ හමුදා වල එහෙම ඉන්න අපි කොච්චර ඔළුව පාත් කරලා හිටියත් අවංකව හිතුවොත් එහෙම අය කරන්න දෙයක් නැහැ රට පාලනය කියලා බේරා ගන්න හරි කී දෙනෙකුට පහර දුන්නාද කියලා තම තමන්ටම හිතෙනවා බැලුව ටික කාලයක් ගියාට පස්සේ මනසේ හැටි තමන්ටම තේරෙනවා මා වික්ෂිප්තතාවය සමහර අය මිනිස්සෙට හිංගිහිංසා කරනවා මරනවා හිරේ විලංගු වෙන ඉඳලා හිටන් බේරිලාවා කිව්වත් නිදහස් වෙලාවා කිව්වත් මනස විකෘති එක්තරා මානසික විකෘතියකින් හැමදාම පෙළෙනවා මියා දකින්න තියෙන අත්දැකීම මොකද වෙන්නේ අර සාප ලද්ද වෙනවා අනික් අය කරන සාප ඇදලා එන්නේ හේතුකාරකය වෙනවා ඊළඟ අද්භයක ඵල දෙන්න තියෙන මහා කර්ම වේගයන්ට මේ අද්භයයෙන් ප්‍රවෘත්ති පාක වශයෙන් අර වගේ මානසික විකෘති ඇති වෙන්න පිස්සෝ වගේ එහෙම එහෙ දුවන්න සිද්ධ වෙන්න ඕ වගේ දේවල් වලට මෙලෝදිමත් විපාකයට කරගහන්න සිද්ධ වෙනවා ඉතින් මෙහෙම දේවල් අපි ඉස්සෙල්ලා දැනුවත් වෙන්න ඕනේ එහෙම දැනුවත් වුණාට පස්සේ අපිම අනුන්ට කරපු යම්කිසි කැනීලිකම් තියෙනවා ඒ වට විපාක වශයෙන්ම අපිට කාට හරි කෙන්ද හිතලා කවුට හරි කොඩි හොඩි විනයක් හරි කරන්න හිතෙනවා දිනුවට පහර ගහන්න හිතෙනවා එහෙම දේවලුත් වෙනවා ඒකින් අනෙවින කොඩි වින කියනවා කියලා ඒවට බැඳින්න සිද්ධ වෙනවා අර වගේ සාප ලද්ද වුණොත් එහෙම ඒ සාපයන්ට ඵල දෙන කෙනොත් බොහෝ කාලයක් ඉඳ සිද්ධ වෙනවා එහෙම ක්‍රමවේද පැරණි කතාවක් මම ඇහුවා සංගරාවක තිබුණ විස්තරයක් ඉතින් මම දැක්ක එකක් නෙමෙයි ඒ විදිහට නා නමුත් ඒක ඇත්ත තිබුණ බව යොමු කරපු අවස්ථාවක පේනෙන්න තිබුණා එක මව් කෙනෙක් ගේ හිටපු එකම පුතෙක් යම් කිසි මේ වලව පරපුරක පිරිසක් විසින් මැරුවා ඒ මැරුවාට පස්සේ මව් සාපයක් කළා මහා සාපය ඒ සාපය කලේ මොකද දාපු නඩුවෙන් පැරදුනා බලපුලුවන් කාර්යකම වල දිනුවා හැබැයි මව් පැරදුනට නිකන් හිටියේ නැහැ සත්‍යේ ඒකාන්තයෙන්ම මගේ පුතා මරපු වෙහුන්ට පරම්පරාවට ඔහුගේ හත්මුතු පරම්පරාවට ඵල දෙනවා එන ගහනවා සාප වෙනවා කියලා එතෙන්දීම සාප කළා කවුරුවක් ගණන් ගත්තේ නැහැ නමුත් ඒ දරුවාට අර මරාපු කෙනාගේ දරුවාට අවුරුදු 20ක් වෙනකොට හරියට මේ කොදි මේ ළමයා වරනකොට අවුරුදු 20ක් දරුවාට අවුරුදු 20 වෙනකොට තාත්තා හිටි ගම මල එයා තමයි අර රටේ කරපු එකන ඊට පස්සේ මොකද කරන්නේ අර දරුවා විවාහ වෙලා එයාට දරුවෙක් උපන්නා ඒ දරුවාට හරියට 20 වෙන දවසේ යාමල දරුවා නෙවෙයි දරුවාගේ පියා දෙවෙනි පරපුරත් ඉවරක් ඒ දරුවා විවාහ වෙලා එයාටත් දරුවෙක් හම්බ වුණා අවුරුදු 20 වෙලා ඒ දරුවාට 20 වෙන දවසේ හරියටම ඒ පුද්ගලයාත් මල පරම්පරා තුනක් ඉවරයි හතරවෙනි පරම්පරාවට එනකොට මේ මෑත කාලය දැන් පුතාට අවුරුදු එයාගේ පුතාට අවුරුදු 19යි 20 ඔන්න වෙන්න කියලා. මියා මානසිකත්වයෙන් හොදටම වැටුණා එදාට ඉතින් මං ඉවරයි තමයි කියලා. ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා. ඒ විශේෂඥ වෛද්‍යවරයා මෙයාට යම්කිසි උපක්‍රමයකින් මේ මානසිකත්වය හදන්න. ඒ වෙලාවට එයා මෙහෙ ඉන්න. මම මරණයෙන් බේරා ගන්නවා. එහෙම කියලා ඉවරලා එයාට හොරෙන් අර දරුව මර පියා මරහපු වෙලාවට එනකොට සෑ 12ට මරලා තියෙන. දැන් මොකද කරන්නේ? අර බිත්තිය ලෝසික කල් තියා හදලා තිබ්බ පෑ භාගයක් අඩුවේ. දැන් 11 හමාර වෙනකොට 12යි. දැන් අර පුත්විලා තියාගෙන අර මනෝ වෛද්‍යවරයා ඒක සාකච්ඡා කර කර ඉන්නවා වෙන්නේ නැහැ. තත්ත්වය මේකයි කියේ. ඔල්ලෝසු දිහා බල්ලාරයා කියනවා
තව පැය භාගයයි කවුරු කිව්වත් මම මැරෙනවා. ඒක නම් වලක් කරන්න ඔබතුමාට බෑ කියලා. අර යට කියනකොට යාර hina. මොකද දැන්? අර වෙලාව පැනලා ඉවරයි. අරය බලා ඉන්න 12 වෙනකන්. හැබැයි මෙයා මලේ නෑ. පැය කාලයක් ඉදිරිය ගියාට පස්සේ කියනවා. ඔබේ හිතේ තිබිච්ච ප්‍රශ්නේ නේ ඔය මැරුනේ. මැරෙන්න හැදුවේ. නමුත් දැන් 12යි කාලා ඉන්න. ඒ කියන්නේ මං පැය භාගයක් ආපස්සට කරකවලා තිබ්බේ. එහෙම වුණාද මං බේරුණාද එහෙනම්. එහෙනම් මේක මානසිකත්වයේ බලපෑමක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මට ලොකු දෙයක් නේ කියලා ඉන්නකොට. මෑත කාලෙක කෝල් එකක් ආව. මොකද්ද බලපුවාම අර අවුරුදු 20 පිරෙන දවසේ 20 පිරෙන වෙලාවේ ඒ පුතා මැරිලා ඒ වෙලාවේ. අර සාපයක් ගිය හැටි. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. තොපේ හත්මුතු පරම්පරාවට හෙන ගැහිලා ඵලයන් කියලා සාප කරන ඒවා තියෙනවා. සාප බලවත් නම් එහෙම. එබඳු හෙන වදින සුදුසුම තමයි අර හත්මුතු පරම්පරාව වෙනකම් පුත්තු වෙලා උපදින්න. කොහේ හරි එබඳු කර්මයකට කරගහන තියෙන එකෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් දරුවා වෙලා උපදිනවා. අර කර්ම වේගයේ සාපේදී ඒක ලක් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කිව්වේ අන්හිම සාපවලින් නිදහස් වෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. විචේ වල මොනවා කරන්නද? හැබැයි දැන් එක දෙයක් තියෙනවා මේ ඔක්කොම විස්තර කරන්නේ මොකදද? එහෙම ලෝක ස්වභාවයක් මේ අපිට නොපෙනෙන গুপ্ত පැත්තේ තියෙනවා කියලා දැනගන්න. බොරු නොවන සත්‍ය කරුණ වලින් පෙන්වන්නේත් ඒකයි. දැන් අපි ගත යුතු පියවරක් තියෙන මොනවද වෙන කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි මගෙන් නම් දස අකුසලයකට හේතු වෙන්නා වූ පාපයක් කෙනෙකුට දැවෙන තැවෙන දෙයක් මගේ ජීවිතයේ කිසි දවසක මින්මනතනම් කරන්නේ නැහැ. මෙතන පටන් නම් කරන්නේ. දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒවා මහා අපරාධ බව දකිනවා. මෙහෙම අපරාධ කරපු ඒවා සංසාරේ කොච්චරද? එහෙම සසර ගමනක් තුළ කවුරු වෙන්නද? මොන හොඳ කෙනෙක් වෙන්න පතන්නද? මොන සැප සම්පත් පදපතා මේක ඉඳ හදන්නද? කරපු අප්‍රමාණ පව්කම් කොයි මොහොතේ පළ දීලා මොන විදිහේ ලෙඩ රෝග හදායිද? අතපය කඩයිද මරා තමයිද? ඒ විදිහේ ඉද දන්නේ එන්න පුළුවා. එහෙම අසාර හිස් ලෝකෙක මොන සම්පත් පතපතා ඉඳද වැඩක් නැහැ නිවන් අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම කරන්න ඕන කටයුතු කියලා. ධර්මාවබෝධයක් ලබාගෙන ඊමගට වහින්න ඕනේ. ඉතින් ඒ මගට බැස්තර තමන් කරපුවල වන්දි ගෙවන්නේ කොහොමද? හැබැයි වන්දි ගෙවන්න හේතු වෙන කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් මන්නම් කරන්නේ නැහැ. ජීවිතේ හේතුව රකින්න මානසිකත්වයක් දැන් තමන්ට ලැබුණා. අන්නේ මානසිකත්වයේ ශක්තිය නම් වන්දි ගෙවන්න වටිනවා. තමන්ට ලැබුණ ශක්තියක් ධර්මයේ දැකලා අහලා සත්‍යය තුලින් ගොඩ නැගුණ දෙයක්. මානසිකත්වයේ සුද්ධ මානසිකත්වය. අන්නේ සුද්ධ මානසිකත්වයේ ආර්ය ධර්මයේ තුල එනවා ආර්යයන්ට. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා ආර්ය ධර්මයේ ඇත්තෙකුට නිතරම පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්න පටන් ගන්නවා කියලා. මොකද හේතුව ඒ අති පවිත්‍ර මානසිකත්වයකින් තමයි යම් යහපත් දෙයක් හිතන්නේ පතන්නේ. කියන්නේ කරන්නේ. එදා මොහොතක් ගානේ අනන්ත සංසාරේ නොකරපු පින් කුසල් ගංගා ගලන්න පටන් ගන්නවා ආර්ය වුණ තැන් පටන්. එතන පටන් මොකද කරන්නේ? එබඳු යහපතක් කරලා යහපත් උතුමන්ට සංග්‍රහ කරලා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන උපරිම ගුණයේ තියෙන ත්‍රිවිධ රත්නයේ උදසාන ඒක ආකාරයෙන් තමන්ට කරන්න පුළුවන්. වන්දනාමාන පූජා සත්කාර අපපස්ථාන ආදී සියල්ල කරලා කරන කරන මොහොතක් ගානේ ලබන පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇද්ද? මගෙන් අනන්ත සංසාරිය පිට යමෙකුට අවේදක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් කවදාක කොයි මොහොතක කොතැනක කෙබඳු ආකාරයෙන් හෝ සිද්ධ වුණා නම් ඒ පින්වත්තු අද කොහේ හිටියත් මේ බින විහිදී පැතිරී ඇයට පිහිටාවා සුඛිත මොහිත වේවා. කිසි දුගතියක් ඇති නොවී සුඛිතව නිවන් අවබෝධ කරන මේ ශක්තිය විහිදී පැතිරී පිහිටා යහපතක් කරාවා කියලා. මෙන්න මේ මෙත් සිතකින් යුක්තව මේ ධර්ම අවබෝධය දැනගෙන මෙන්න මේ විදී අදිෂ්ඨානයකින් පතරවල ඒ පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕනේ. මේක තමයි ණය ගෙවන ක්‍රමී. මගින් ලෝක සත්‍යයට යම් හිර කිරීමක් බන්ධනයක් තද කිරීමක් කරලා තිබුණා නම් සසරේදී මන්නම් කවදාවත් මින් පස්සේ කිසි කෙනෙකුට එවන් හිර කිරීමක් තද කිරීමක් එහෙම දෙයක් කරන්නේ නැහැ. මගේ සිත ඉතා පිරිසිදුයි. අවිහිංසාවාදී
නිවන්ට හිත පිටවලා තියෙන්නේ කරන කියන හිතන කටයුතු නිවන්ට නැඹුරු කරනවා එපමණක් නොවේ මෙතෙක් කල නොවැඩුණ අප්‍රමාණ පුණ්‍ය සාන්තිය කුසල සාන්තිය මගෙන් අවේද අසාධාරණ වෙච්ච බන්ධන හිර කටු වලට යමි කොටු වෙලා හිටියානම් ඒ සියල්ලෝ කරා විහිදී පැතිරි පිහිටාසු හිතමුත් වෙලා යයි නිදහස් වෙත්වා මෙන්න මේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් කරන්න පුරුදු වෙන්න ඕන ඕක තියලා කොච්චර කටරාණි පස්සේ ගියත් මේ දහම තුලින් කරන්න ආ වූ විමුක්තිය යහපත සලසා දෙන්න වෙන කිසි දෙයකින් බෑ ඔය ක්‍රමයේ කරගෙන යනවා කරන්න දෙයක් නෑ කර්ම ශක්තියේ තමන්ගේ ගෙවිල යනකම් තවන් ඊ කරන වැඩේ කරනවා වෙන මොනවා කරන්නද යంత్ర මන්ත්‍ර පස්සේ යන දේකුත් නෑ ධර්මයේ තුල කටයුතු කරගෙන ඔය විදිහට යනකොට අවංක බුද්ධලයා සුද්ධතාවයෙන් නම් එකලේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා ණය ගෙවෙනවා ඒක ඉතුරු වෙන්නේ නෑ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආර්ය ධර්මයේ තුල තියෙන මේ උතුම් මෛත්‍රිය තේරුම්ගෙන කටයුතු කරන කෙනෙකුට කාමාවච ලෝකේ යම්කිසි කර්මයක් තියෙනවා නම් කරපු ඒක ගෙවිල යනවා ඒක ඉතුරු වෙන්නේ නැහැ කිය එහෙනම් මෙන්න මේකම තමයි කර්ම විපාක වශයෙන් එන්න දිවිච හිර බන්දල ඔක්කොම ගලවන ක්‍රමයි හැබැයි කරන්න දෙයක් නැහැ බලවත් කරපු හැටියට තමන් කරපු හැටියටම තමයි හිර එන්නේ මොනම හිර බන්දනයකින්වත් තමන් මේ ලෝකෙත් නැවත අලවන්න බැරි මානසිකත්වයක් සුද්ධ මානසිකත්වයක් ඇති වුණා නම් අන්නේ බඳු ගුණයකින් යම්කිසි කටයුතු හිත විලි ක්‍රියාවෙන් සිද්ධ කළා නම් ලෝකයට යහපත කරලා තුන්රුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කරලා අන්නේ කරගත පුණ්‍ය කුසල ශක්තිය මෙහෙම අනුමෝදන් කරන්න පුරුදු වෙන්න ඕන ඉතින් සමහරట్లాට ওই ටික කරන්නේ නැතුව මයෙන් අහනවා අටපිරි කර කීයක් දුනොත් හාමුදුරනේ මට මේ දින කරදරෙම ඉදෙන්න පුළුවන් ඉතින් මම තවත් පාරතාවක් මෙච්චර කියලා කියලා ආයි මොකද කතා කරන්නේ මර දෙවෙනි වතාවේ දෙන්න උත්තරයක් නැහැ මේ වහනකොට මම කියනකෙදී කියපු පළවෙනි වතාවේදී ඒ බණ තේරුණා නම් මයෙන් ආයිසරයක් අහන්නේ අටපිරි කර කීයක් දුනොත් බේරෙයිද කියලා මට කියන්න තියෙන්නේ මේ தත්ත්වයට පත් වෙන්නේ නැතු අටපිරි වල 1000ක් දුන්නත් උඹලන් බේරෙන්නේ නැහැ අටපිරි වල 1000 පූජා කළත් බේරෙන්න හම්බෙන්නේ නැහැ නමුත් ඕවා එකක්වත් කරනකොට යථාර්ථය අවබෝධ වුණා නම් ඒ ප්‍රඥාවෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබුණා නම් අනුන්ගේ පිරිකර රත ගැහුවත් ඇති කුසල ගංගා පුණ්‍ය ගංගා නැගිනවා ඥාන සම්පවිතව සෝමනස් හිතකින් යුත්තව අන්නේ පින අනුමෝදන් කරපන් එහෙම කළා නම් මොකද වෙන්නේ සෝමනස් සහගත ඥාන සම්පවිත මහා කුසල හිතක් ලැබිනවා අනුමෝදනාව දෙන්නේ තේකින් මෙන්න මෙහෙම කරනකොට තවන්ට ප්‍රමං අනුණ්ඩ කරපු සාපයන්ගෙන් නිදහස් වෙනවා ඒ නිදහස් වෙනකොට කර්ම වේගියම තිබිච්ච වැඳින් බිදහැරලා යනවා වෙන කරන්න දෙයක් නැහැ බිඳුන් නැන්නම් මොකද කරන්නේ මම කරලා තියෙන කර්ම බලවේගයන්ගේ තරම පේනවනේ අද මම සූදානම් වුණාට කරන්න දෙයක් නැහැ අද නැත්නම් මේ භවයේ නැත්නම් පෙර සසරේදී හෝ අනුර කරපු අවලක් අසාධාරණියත් අද බලනම් මට ඉති විඳින්න සිද්ධේලා මොනවද කරන්න හැබැයි මගින් මින් එහාට නම් කිසි කෙනෙකුට අංශ මාත්‍රවත් හිංගියක් හිංසාවක් මගේ ජීවිතේ නැති කරක් කරන්නේ නැහැ කියලා මේ ධර්ම සුද්ධතාවයේ තමන් ඉන්නවා නම් කර්ම වේගයන් ඉවර කරගන්න බැරි වෙන්නේ නැහැ පුළුවන් මැරෙන්නේ ඉසෙලා කර්ම වේගයන්ගෙන් නිදහස් වෙලා නිදහසේ මැරෙනවා ඒ හැකියාව ලැබෙනවා ඊට පස්සේ කවදාවත් සතර අපා උප්පත්තියක් හෝ එවන් වන්නාව හිංගි ඒ වගේ හිංසාවන්ටපත් වෙන විදිහේ කර්ම බල වේගයන් ගොතර වෙන විදිහේ කයක් හෝ ලබන්න හයිතු වෙ නැති අවසාන කය මේක වෙනවා ඒ gati ලක්ෂණයෙන් එහෙම මලාලන් අවබෝධය ලබාගෙන තවදුරටත් අර උපාදානයන් ශේෂයක් තිබුණා නම් බඹලෝක හරි ගිහිලා බ්‍රහ්මයේ කියලා උපදිනා සුද්ධාවාස බ්‍රහ්මලෝකෙ ගිහිලා සුද්ධාවාස බ්‍රහ්මයේ කියලා උපදිනා මිසක් ආයි මෙහෙ එන්නේ නැහැ. ඒ අවසාන ගමනේ හේ හතපය ගැදෙන්නෙත් නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ. කල්ප ගානක් හරි අවුරුදු දෙලා අවසානේ පිරුණම් පානවා අරියතේටපත් වෙලා. ඉතින් ඕක තේරුම් අරගන්න ඕනේ ආස්වාදයන්ගේ මිදිලා යථාර්ථය තේරුම් දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුකූලව ජීවත් වෙලා ඔයිටිය කරගන්න ඕනේ වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ. සතවහක්වත් වේදන් කරන්නේ නැති ධර්මානුකූල ක්‍රමයක් ඔය කිව්වේ. ඔය ක්‍රමී තෝරාගන්න. ඉතින් ඔය ක්‍රමී තේරුම් අරගන්න බන්ධන වැටකඩලු ආදී මොන දේ අතිබුණ හරි ඔය ක්‍රමී තමයි දෝෂ අරගන්න ඕනේ. ඉතින් ඔය ಗುಣ සිහි කරලා
आशीर्वाद कर चित्त प्रसाद यथार्थ सिद्ध कर लीला शांति पीठ हो अभी पुलवा हरियट अभी समाधि तीन वाला ये मट्टे में हरियट बल पीठ नौ इन ये तेल टीका गीला पाना पत्ते को वेल टीका खतरा तीला गीला वत्तर ही न कोट अरे जाली टीका खतरा डॉक्टर करना पानी करना को बेटा का औषधि अतील अरिष्टि अतील एक बोनो कोट अरे शक्ति विशेष ये निशा विशाल सहानिया शैलशीला अरे दोस्त बाद बिदिले आनो है भाई ये बिदिले आने को मगे मो वे बला हिट इतना हरियाण ने तमंग अरे मंग मुल की इंडो ये मैंने के नहीं कि तमंग यहाँ पर खेरगा का मंग अरे आशीर्वाद तमंगी दीपोल इटकलांगे दौर आदि इतिवेन दोस्त पारो नतीवेला सुनवांगुन आशीर्वाद इंकीला मिन्ने मेवा पहान दाल सुगंधु आल्ला मैं सित कर खाटी तो करना कोटे भला इंदी दोस बांगेला यानो है भाई दोस बांगना की राय सरिया दिव्य लोक एंडो ने ब्राह्मण मे इंदो ने मनुष्य एक इंडो ने कोटिपति एक दहतना इन ने ये बलापुर इतने इन हरियर कारण जानकारी खाटी तो करना दिया धर्मी पेन्ना तीन शांति है टीका विधराई।